හතරවෙනිදා උදේ පැවැත්වෙනවා ත්‍රිවිධ හමුදා ආචාර පෙළපාලිය. මෙතනදී යුද හමුදාවෙන් නිලධාරීන් සහ සෙබළුන් 3153 දෙනෙකුත්, නාවික හමුදාවෙන් 821 දෙනෙකුත්, ගුවන් හමුදාවෙන් 740 දෙනෙකුත්, ශ්‍රී ලංකා පොලිසියෙන් සහ විශේෂ කාර්ය බලකායෙන් 510කුත්, සිවිල් ආරක්ෂක බලකායෙන් 457කුත් මේ පෙළපාලිය සඳහා සහභාගී වෙනවා. මේ පෙළපාලියට මේ බට පිරිස් අපි අවම වශයෙන් තමයි සහභාගී කරගන්නේ. නිදහස් දින උත්සවයේ අභිමානය රැකෙන විදියට මේ බට පිරිස් සංඛ්‍යාව අවශ්‍යයි. පෙළපාලියට සම්බන්ධ වෙන සෑම හමුදා නිලධාරියෙක්ම, බටයෙක්ම, සෑම පොලිස් නිලධාරියෙක්ම අපි PCR පරීක්ෂණය හෝ ඇන්ටිජන් පරීක්ෂණය කරලා තමයි මේ ස්ථානයට අරගෙන එන්නේ. ඒ කියන්නේ අපි සියලුම සෞඛ්‍ය උපදෙස් සියල්ලම ඒ විදියටම අකුරටම පිළිපදිමින් තමයි මේ සම්පූර්ණ කාර්යාවලිය අපි සිද්ධ කරන්නේ. 73 ජාතික නිදහස් සැමරුම් වෙනුවෙන් මෙම සතිය තුළ රජයේ හා පෞද්ගලික ආයතනවල මෙන්ම සෑම නිවසකම ජාතික ධජය ඔසවා තබන ලෙස මෙහිදී ඉල්ලීමක් කෙරුණා. රටේ මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා සියලුම රජයේ කාර්යාලවල වගේම පෞද්ගලික කාර්යාලවල නිවෙස්වල ජාතියේ අභිමානය පේන විදියට ජාතික කොඩිය උස්සලා ආචාර දක්වන්න කියලා මේ සුමානය ඇතුළත. අද සිට ඉදිරි දින කීපය තුළ නිදහස් චතුරස්‍රයේ අවට මාර්ගවල විශේෂ රථවාහන සැලසුමක් ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළා. විශේෂයෙන්ම අද දිනේත්, හෙට දිනේත්, බදාදා දිනේත් පෙරහුරු සඳහා විශේෂ රථවාහන සැලසුමක් ක්‍රියාත්මක වෙනවා. උදෑසන 6 සිට දහවල් 1 දක්වා කාලය තුලයි මේ රථවාහන සැලසුම ක්‍රියාත්මක වෙන්නේ. ටොරින්ටන්, ඒ වගේම නිදහස් මාවත, නිදහස් චතුරස්‍රය ආශ්‍රිත ප්‍රදේශවල වාහන ගමනාගමනය සීමා වෙනවා. අනිකුත් මාර්ගවල වාහන ගමනය සාමාන්‍ය පරිසිදු වෙනවා. ගාලු පාර, ලෝලෙවෙල් පාර, නුවර පාර, කටුනායක අධිවේගී මාර්ගය, මීගමු පාර, කොටුව පිටකොටුව දක්වා ගමන් කරන බස් රථ ඒ ආකාරයටම ගමන් කිරීම සිදු වෙනවා කිසිදු අවහිරතාවයකින් තොරව. නෙළුම් පොකුණ වටරවුම, පුස්තකාල වටරවුම සහ නිදහස් මාවත ප්‍රදේශයට වාහන ඇතුළුවීමක් සිදුවන්නේ නැහැ. පෙරහුරු කාලය තුළදී වගේම නිදහස් දිනේදී, නිදහස් දිනේ පෙබරවාරි 4 උදෑසන 4 සිට දහවල් 1 දක්වා කාලය තුළ මේ රථවාහන සැලැස්ම ක්‍රියාත්මක වෙන්නේ.